අයිබෝන් හරිදේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත පයලය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරු පහට කොවිඩ් මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළට IDH රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත කත සොයා තවදුරටත් මෙහෙයුම් ආශ්‍රිතින් පිරිසකුත් නිරෝධායනයට ये दिने वार्ता ऊ वैडिम आसादितीन संख्याव यालित कोलंबीन अनतुरुट पत पार्लिमेंतु बस्राते निसा सभावार्य तुनुसुम देन देश्य पुआत COVID-19 वायरस आसादिने वी मेल्रसित ऊ हैत्त हात्रवन मरने ये रात्री दी वार्ता उना මෙතර IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය දරුවාද රැගෙන පලා ගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදිනේ වී මෙරට සිදු වූ 74 වන මරණය ඊයේ දිනේදී වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 77 වෙනි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදිනේ සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී සිය කුඩා බිලිඳාද රැගෙන රෝහලෙන් පලා ගිය කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කළා. අදාළ කාන්තාව සිය පුතු ඇහැලියගොඩ යාය ප්‍රදේශයේ ඥාති නිවසක දමා ගොස් තිබූ අතර ඇය එම ප්‍රදේශයට ගමන් කර තිබීම හේතුවෙන් ඇගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් පුද්ගලින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. පලා ගියේ මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායම තුනක් තපත් කළ අතර ඇය මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන බන්ධනාගාර ගත කර සිටියේදී IDH රෝහල වෙත ඇතුළත් කර තිබුණේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 439 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 435 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස ඊයේ දින හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 160ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 21 දෙනෙකුද ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 15761 දක්වා ඉහළ ගොස් තිබූ අතර ඉන් 3059 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාළ ආශ්‍රිතයින්. ආසාදිතයින් 12702 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකීය ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. ශ්‍රී ලංකා පොලිසිය තුල බන්ධනාගාර තුල නාවික හමුදාවේ ගුවන් හමුදාව වගේ ස්ථානවලදී අපි දකිනවා යම්කිසි විදියකින් පොකුරු නිර්මාණය වීමක් මෙය බලාපොරොත්තු විය හැකි දෙයක්. යම්කිසි විදියකින් ඒ වගේ එක ආයතනයක සේවය කරන තැනකදී එක රෝගියෙක් හෝ කිහිප දෙනෙකුට මුලින් ආසාදනය වුණාට පස්සේ එය තවත් අයට පැතිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිසා තමුන්ගේ ආයතන තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට ඒ වගේම ආයතන කාර්ය මණ්ඩලයට ඒ වගේම ඒ ආයතනයට පැමිණෙන ආයතනයේ සේවය ලබා ගන්නට පැමිණෙන අයට ශල වගකීමක් තියෙනවා. මෙතනින් වැදගත්ම දේ තමයි පැමිණෙනකොට ආයතනයක අත පිරිසුදු කිරීම සඳහා වතුර සහ සබන් තියෙන්න ඕන, එහෙම නැත්නම් ඇල්කොහොල් අඩංගු ද්‍රාවණයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ආයතනයට පැමිණියාට පස්සෙ මේ හැමෝම තමුන් හැමදාම ආශ්‍රය කරන අය. ඒ නිසා ආයතන තුළ මුකාවන්න පළඳීමේ අඩුවක් අපි දකිනවා. මෙය තමුන් තනියම සේවය කරන තැනක කාර්යකාරී කරන තැනකදී මුකාවන්නේ නැතුව හිටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් තමුන් කෙනෙක් හමු වෙනවා නම් මුණ ගැහෙනවා නම් ආයතනය තුළදී අනිවාර්යයෙන් මේ අවස්ථාවේදී මුකාවන්න පළඳිය යුතුයි. මීටරයක දුරස්ථභාවයේ ආයතනය තුළදී පවත්වා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ අතර හුදකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ මානසික සුවය උදෙසා සංවිධානය කළ සංගීත ප්‍රසංගයන් ඔරුගොඩවත්ත ග්‍රෑන්ඩ් පාස් හා කළුතර ප්‍රදේශවල පැවැත්වුණා. වත්මන් තත්ත්වයේ හැමයේ සීලුම දූප්‍රයන් අද සහ හෙට දින දහවනේ නොවන අතර ළංගම ඇතුළු පෞද්ගලික බස් රථ පමණක් දහවනේ කිරීමට ප්‍රධාන අමාත්‍යාංශයේ තීරණය කර තිබෙනවා. මේ අතර පාසල් වෑන් රථ සංගමයේ පවසන්නේ එළබෙන සඳුදා සිට තම සේවාව ලබා දීමට කටයුතු කරන බවයි.
පවතින වසංගත තත්වයේ හමුවේ බස්නාහිර පළාතේ හුදකලා කර ඇති පොලිස් වසම් 24 තවදුරටත් හුදකලා කර තිබෙනවා. කෙසේ වෙතත් පාසල් විවෘත කිරීම එළඹෙන සඳුදා දින සිදුවන අතර බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැරුණුකොට සෙසු පාසල් විවෘත කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. මෙතර පවතින වත්මන් තත්වයේ හමුවේ සියලු දුම්රියන් අද සහ හෙට දහවණේ නොවන අතර ළංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ පමණක් දහවණේ කිරීම සිදුවනවා. මෙම සතියන්තය තුළ දුම්රිය ගමන් වාර නවතා තිබුණත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍ය පරිදි දහන කටයුතු සිදු කරනවා. මොකද මහ ජනතාවගේ එක්සෙන්ජා ගමන් කටයුතු සිදු කර ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තීරණයක් ගත්තා. මේ සතියන්තය තුළ සාමාන්‍ය පරිදි බස් රථ දහවණේ සිදු කෙරේ. මේ අතර එළඹෙන සඳුදා දින පාසල් ආරම්භ වීමෙන් අනතුරුව පාසල් වෑන් රථ ක්‍රියාකරන ආකාරය පිළිබඳව මාධ්‍ය හමුවක් ඊයේ දින කැඳවා තිබුණා. ඉතින් අපිට මේ වෙලාවේ අවදානම් කලාප හැර අනිත් සියලුම ප්‍රදේශවල 23 වෙනිදා පාසල් පටන් ගන්නා විදියට රජයේ දැනුම් දී තිබෙනවා. අවදානමක් තියෙනවා. මොකද අපේ සේවක මහත්තුරු සහ අපේ දරුවන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. අපිත් ඒ අවදානම් කලාප හැර ඒ සියලුම දිස්ත්‍රික්කවල අපේ සමාජික මහත්තුරු අපේ වෘත්තිකයන්ට දැනුම් දීලා තිනවා සෞඛ්‍ය ආරක්ෂා සිත ක්‍රමවේදය අනුගමනය කරමින් තමාගේ සේවාව ලබා දෙන්න ලෙසට මොකද අපි ඒ රජයේ පිළිවෙත අනුගමනය කරමින් අපි සේවාව ලබා දෙන්න සූදානම් රජයේ ප්‍රකාශ කරලා තියෙන ක්‍රමවේදය අනුව දරුවන් අපේ පාසල් බස් රථ සහ වෑන් රථ සඳහා 150ක් ඒ කියන්නේ අඩක් ගෙන යාමට නිර්දේශ කරලා තියෙනවා එතනදී අපිට ලොකු සහ දැඩි අපහසුතාවට පත් වෙනවා අපේ මේ රවාහන වියදම් සම්බන්ධව මොකද අපිට සිද්ධ වෙනවා ඇත්තටම අඩක් ගෙනිච්චා සීරුම දරුවන්ගෙන් මේ මාසික ගාස්තු අය කර ගැනීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය රැගත් බස් රථයක් ඊයේ පස්සර්වේ පාර්ලිමේන්තුවේ පොකුණට පෙරළීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු සභාවාරයේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා පාර්ලිමේන්තුවේ සේවකින් රැගෙන යාමට ඊයේ දින පැමිණි බස් රථයක් පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති පොකුණට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා පාර්ලිමේන්තු පරිසරයේ ටී හන්දි අසල පිහිටි විශාල පොකුණට බස් රථය පෙරළී තිබුණා. අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදු වූ අතර එවන විට බස් රථයේ ගමන් කරමින් සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් 30 දෙනෙකු පමණ පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් ඔවුන්ට දරුණු ගණයේ තුවාල සිදු නොවූ අතර කිහිප දෙනෙකුට තැලීම් සීරීම් පමණක් සිදු වූ බවයි පාර්ලිමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ. මෙම අනතුර අද උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරය උණුසුම් කිරීමට හේතු වුණා. අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න ට්‍රැෆික් ලයිට් කාරණය తాවකාලිකව හොඳයි අර කැට්ටයි ලයිට් සිස්ටම් එක මම අහලා තියෙනවා ඔබතුමා දන්නවා ඇති මට වැඩිය හොඳට මාතර මන්ත්‍රීවරයා හිටපු SKP දාස මැතිතුමා ජිප් එකත් එක්කම එකපාරක් ඔය පොකුණට වැටුණා කියලා ඉතිහාසෙ අර කැට්ටයි ලයිට් සිස්ටම් එකක් මේකේ හරි කරන්න පුළුවන් නම් ඔය ප්‍රශ්නේ ඉවරයි වැටවල නම් ගහන්න එපා මෙතුමා සදාහන් කරපු ප්‍රශ්නේ පිළිබඳව ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා අද උදේ පාන්දර මේ කටයුතු කරනවා ඒක පොකුණ පේන විදියට සලස්සන අපේ නලින් බණ්ඩාර මන්තුමා මේ බස් එකක් වැඩිච්චයක් ගැන කිව්වා. ඒ පණිවිඩෙත් මේ රටට යන්නේ මේ පාර්ලිමේන්තුවට එන්නේ නියමිත රියදුරු බලපත්‍රයක් නැතුව මං හිතන්නේ දීලා එනවත් දන්නේ නැහැ කියන පණිවිඩේ යනවා. දවල් ඔය පොකුණෙන් බේරලා මේ රියදුරුවක් ධාවණය කරන්න බැරි අය මේකට එන්න ඕනේ නැහැ. එනිසා වා අර ගුහකාරක සභාවේ කතා කරලා විසඳ ගන්නවා පස්සේ මේ පාර්ලිමේන්තුවට ගියන්ලා පාර්ලිමේන්තුවට හැල්ලුවලක් කරන එක මං හිතන්නේ නොහැකියාව කරු කතානායකතුමනි. හරි ළංගම බස් රථයක් වැටුනේ ඒ රියදුරුවට මේ පාර පුරුදු නැතුව ඇති. ඒකයි. 2021 අයවැය යෝජනාව පිළිබඳ දෙවන වර කියවීමේ විවාදේ සිව්වන දිනය අද පෙරවරු 9:30ට ආරම්භ වුණා. මේ අතර අද පස්වරු 5ට පමණ අයවැය විවාදයේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. ගරුවග්‍රාම අමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා හැටියට මේ ඉදිරිපත් කර තිබෙන ඉදිරියේ දකින අයවැය ලේඛනය අපේ රටට විශාල ශක්තියක්. ඉදිරිය සඳහා දැවැන්ත විශ්වාසයක් ඇති කරනවා. අපේ රටට විදේශ රටවල විදේශ ශ්‍රමිකයන් 13 ලක්ෂයක් පමණ සිටිනවා. ශ්‍රී ලංකාව මේ වෙනකොට 46,250ක් විදේශිකයන් ගෙනල්ලා තියෙනවා රටවල් 126කින්. එයාගේ ජීවිත ආරක්ෂා සඳහා කටයුතු කිරීමේ වැඩපිළිවෙලට අධිකර ජනතුමා සක්‍රීයව කෙලින්ම රාජ
රාජ්‍ය නායකයන් සමග සාකච්ඡා තාක්ෂණය පාවිච්චි කරලා ඇති කරලා තිබෙනවා. UK lifts self isolation rule for Sri Lankans arriving there. මේ කියන්නේ ලංකාවට අහිතකරද? ලංකාව සමග අමනාපද? ලංකාව කියන දේ අහන්නේ නැද්ද? මේ ගැන මේ බොරු කඩාකප්පල්කාරී මතයන් පාර්ලිමේන්තු වේදිකාව පාවිච්චි කරමින් ඉදිරිපත් කරමින් රටට ජාතික වශයෙන් අහිතකර දේවල් ප්‍රචාරය කිරීමට විරුද්ධ පක්ෂය මේ අයවැලේකන විවාදය පාවිච්චි කරා. හැම ආර්ථිකයක්ම තැති ගණලා දිනවා. හැම ආර්ථිකයක්ම කඩා වැටෙමින් තිබෙනවා. Never in the history after the last depression 100 years almost 100 years ago this is a new situation enisa aluthen hitannone pahanne pa daaha denne kohomada kiyala daaha denna sahayoge denawa kiyala kata wacane kiyanna viruddha pakshe iye pereda innawa inna karu badum mandara mantri tuma kohoma inna oba tuma metrana indaganna hitapu agramaatthuma ekak kiyapu kathawal hansa adege kiyawanna honde මේ අලුත් ආර්ථිකයක් නොවේ මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා උදල් අමාත්‍යවරයා හැටියට 11 වෙනි ආයි වේලේකදී නියෝජ්‍ය අමාත්‍ය කබ්‍රාල් මැතිතුමා අවුරුදු 10ක් මහ බැංකුවේ අධිපතිවරයා ඒ වගේම ජනාධිපති ලේකම්වරයා උදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හැටියට දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා ඒ ත්‍රිත්වය තමයි මේ ආයි වේලේකනේ අදත් එනිසා පසුගිය අසාර්ථක ගමන් මගම තවත් දිගු කාලන අසාර්ථක ගමනකට ගෙන යන බව තමයි පෙන්눔 කර තිබෙන්නේ මේ දිගු කාලන මූණ දී තිබෙන අර්බුදය හිඟන්නාගේ පාත්‍රයට හෙනවුරා පාත් වුණා වගේ මේ කොවිඩ් වසංගත මෙම අර්බුදේ තීව්‍ර කොට තිබෙනවා හැබැයි පාත්‍රයේ හිස් හිඟන්නාගේ පාත්‍රයේ රට මේක ඇත්ත ආනන අපනවන විලඳ පොළේ ඇති වෙන පරතරේ මේ සියල්ල එකට සම්බන්ධ වෙමින් තිබෙන්නේ මේ මේ සියල්ල බර අවසානට එකතු වී තියෙන කොතෙන්ද ණයට මේ රටේ මුළු ආර්ථිකයම තිබෙන්නේ ඩොලර් බිලියන 80යි ඩොලර් බිලියන 80ක් වෙන ආර්ථිකයක් තියෙන රටක වසරකට ණය ගන්නවා වසරවල් දෙකකට ණය ගන්නවා රුපියල් බිලියන 6160ක් 6180ක රුපියල් ට්‍රිලියන 6ක ණයක් දරා ගන්න පුළුවන්ද මේ ආර්ථිකයට මේ ආර්ථික අර්බුදයක් නෙවෙයිද දීවරයාද මාල්ටි ගුණ ගන්න බෑ ආණ්ඩුවේ වැරද්ද ඇයි මිනු අංගඩ කොවිඩ් පුකුර එනකොට රජයේ වෛද්‍ය නිලධාරීන් විශේෂඥයෝ කිව්වා කරුණාකරලා මේක මෙතනින් ලොක්ඩවුන් කරන්න කරේ නැහැ ගියා පෑලියගොඩ මාකට් එකට ෆිෂ් මාකට් එකට අද රටේම මාළු විකුණ ගන්න බෑ දීවර ජනතාව ලක්ෂ 4-5ක් අද මාළු විකුණ ගන්න බැරුව ඉන්නවා අද මයිට දෙන්න ඉද දෙන්න මයිට දෙන්න කරුණාකරලා වාඩි වෙන්න අද කාඩ් බදුසාන දීලා තියෙනවා ස්ථාවරණිය මගේ වෙලාව දෙන්න බෑ වැරදි මතයක් සමාජගත කරන්න හදනවා දීවර අමාත්‍යංශයේ මේක පොකුරක් නිර්මාණය කරා කියලා දීවර අමාත්‍යංශය ඇටියට අද දීවර සංස්ථාවේ මාළු මිලදී ගැනීම ක්‍රියාවලිය කරනවා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ අපි ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රමයේ දනුව විවෘත කරනවා සබුතුමා වැරදි මතයක් සමාජගත කරන්න එපා ගරු ඇමතුමනි මං අපි ගේ මිනුවන්ගොඩ පොකුර දොස්තරවරු කියපු විදියට ඒක හරියට පාලනය කරා නම් පෑලියගොඩට එන්නේ අහගන්න හරියට එච්චරයි ඒ විතරක් නෙවෙයි ළමයි ගරු පොඩි ළමයි ඉගෙන ගන්න මල්ලි මස් ඒ විතරක් නෙවෙයි දේශීය සහ විදේශීය තිබෙන හෙලින් නකරපු මුදල් ගේන කාටද මේ දෙන්නේ මේකෙන් මේකෙන් ගේන්නේ 15ට ඉස්සලා කොමිස් ගාලා පිටරට බැංකුවල තියෙන සල්ලි මේ රටේ හංගලා තියෙන සල්ලි කළු සුදු කරන්න මේකෙන් දෙනවා ඒ නඩු අස් කරනවනේ කේක නඩු අස් කරනවනේ මෙවර අයවැය තුලින් වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 දීමනාව ලබා දීමට ගත් තීරණය ඉතා වැදගත් තීරණයක් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් අයවැලේකණය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ආදායම් සහ වියදම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ආදායම් ලබා ගැනීමේ බරපතල ගැටලුවක් අපි මුහුණ පාලා තියෙනවා. ඒ හැමුවේ අපි කොහොමද මේ අයවැලේකණේ පියවන්නේ කියන කාරණේ සාකච්ඡා කළ යුතුව තියෙනවා. ඉතින් මම හිතන්නේ අපි දිග කාලීන ණය බරකට තමයි ගොදුරු වෙන්නේ. ඉතින් මේවා පිළිබඳ ආර්ථිකමය දෘෂ්ටි කෝණයෙන් පක්ෂයේ ඉන්න ඒ පිළිබඳ ප්‍රවීණයින් සාකච්ඡා කරයි. ඒ අනුව ඉදිරි කාලෙදී අත පක්ෂයේ විදියට ප්‍රකාශයක් නිකුත් කරයි. අයවැලේකණයක් විදියට ඉතාම හොඳයි. නමුත් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක ක්‍රියාත්මක කිරීමේ අපට පුළුවන් ඒකේ තියෙන සංකීර්ණතාවයන් තේරුම් ගන්න. අපි ආයවැල් ලේඛනයේදී ඊටම වැදගත් කරුණක් අපි දකිනවා ලංකාවේ වතුකම් කරුවන් සඳහා රුපියල් 1000ක වැටුප ලබා දීමට තීරණය කිරීම. පසුගිය අවුරුදු 15 තුල වැඩිම අස්වැන්නක් ලබාගත් වියස්වැන්නක් ලබාගත් වර්ෂය තමයි පසුගිය වර්ෂය. නමුත් අවාසනාවකට මේ වෙන විට ලංකාවේ සහල් වෙළඳපළේ සහල් හිගයක් සහ සහල් වල නිශ්චිත මිලක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබිලා නැහැ. මිනිබේ විගබඩාව හිස අද පෞද්ගලික අංශයට නිදහසේ වී කොවියාගේ සහල් මිලදී ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මේ නිසා අද වෙළඳපළ පාලනය කරන්නේ මේ ව්‍යාපාරිකයින්. අද වෙනකොට වෙළඳපළේ විවිධ මට්ටම් වලින් විවිධ මිල ගණන් වලින් සාමාන්‍ය පාරිභෝගිකයා ගසා ගන්න පටන් ගන්නවා.
මෙවර අයවැය ජනතාවට සහන නොදී ඉදිරිපත් කළ අසාර්ථක අයවැයක් බව සමගි ජනබලවේගයේ වෘත්තීය සමිතිය කැඳවුම්කරු ප්‍රියන්ත පත්පේරිය මහතා පවසනවා. ඒ කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙවර අයවැය මේ රටේ සමස්ත ජනතාව විශාල බලාපොරොත්තු රාශියක් තිබ්බ අයවැයක්. එකක් තමයි ආණ්ඩුවේ වසංගතය හේතුවෙන් මේ රටේ ආර්ථිකය මේ රටේ ජන ජීවිතය කඩාවිච්ච වෙලාවක මිනිස්සු සහන රාශියක් බලාපොරොත්තු වෙනවා. එක පැත්තකින් ණය සහන, ලීසින් සහන, විදුලි බිල ඒ වගේම ජල බිලට යම් සහනයක් දෙයි කියලා බලාපොරොත්තුක් කර අඩු වශයෙන්. ඒ වගේ අහස උසර නැගපු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරන්න පුළුවන් කමක් වෙයි කියලා ජනතාවට බලාපොරොත්තු තිබුණා. ඒ නිසා ඉතිහාසයේ ඉදිරිපත් කරපු අසාර්ථකම අයවැය මේ ආණ්ඩුව අද හිස්ටින් එකක් වගේ මේ අයවැය ගැන කතා කරොත් ඒක තමයි එකම නිර්වචනය. යහපාලන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති තියෙන හින්දා තමයි මේගොල්ලෝ කිව්වේ අද මේ රට වැඩවිමක් කරනවා කියලා. මේ රට ආර්ථික නවෝදයක් ඇති කරනවා කියලා ආවේ. අද ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුකුත් නැහැ ආණ්ඩුවේ. හොද්දට කහ ටිකක් දාන්න දෙන්න බැරි ආණ්ඩුවක්. ටේප් එකෙන් පොල් මැල්ල ගන්න කියන ආණ්ඩුවක්. ආණ්ඩුව කැසට් ගහනවා, කැසට් ගහනවා වගේ ආණ්ඩුවේ අත්‍යවශ්‍ය බඩු මිලවත් පාලනය කළා මේ වෙලාවේ. ආණ්ඩුවට දෙන්න සාධාරණ හිතප්පක් නැද්ද මේ ආණ්ඩුවට? මේ ආණ්ඩුවට වැඩ බැරි ආණ්ඩුවක් කියන එක අද තහවුරු කළා ඉවරයි. අද මේ රටේ මිනිස්සුන්ට අද යණේන මන් නැතුව තියෙන කබලෙන් ලිපට වැල්ලා තින්නේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කැටියෙන් අම්බලන්ගොඩ දිහවර වරායේ පිරී ඇති වැලි ඉවත් කර දෙන ලෙසilla අම්බලන්ගොඩ දිහවර වරායෙන් රැකියාව සඳහා යන දිහවරින් 19 දිනක රැකියාවට යෑමෙන් වැලකී නිහඬ විරෝධතාවයක නිරත වුණා. ගොඩක් කාලෙක ඉඳගෙන වරාය මේ ගොඩ වෙලා ගොඩ වෙනව යාත්‍රා යන්න බෑ. මේ පොටු 18 කට වැඩිය වැල්ල වැල්ල හිල වෙලා පොටු තුවාල වෙලා විනාශ වුණා. අපේ ඔක්කොගෙම රස්සාව නැති වෙලා තින්නේ. ගෘහ ආර්ථික පෝෂණය වැඩි දියුණු කර පවුල් ඒකකයේ ශක්තිමත් කර සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ පුහුල් පොළ වසමේ ගෙවතු වගාකරුවන් සඳහා පැල බෙදා දීමේ අවස්ථාවක් බදුල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ WMP විජය බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රන්බහණ්ඩ සොරකම් කළ තිදෙනෙකු වවුනියාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මවක් දියණියක් සහ දියණියගේ පෙම්වතා බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස රන්බහණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ව්‍යාපාරික ස්ථාන වෙත පැමිණෙන මොවුන් රන්බහණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් හෙට සිට දිවයිනේ උතුර නැගිනහිර සහ ගිනිකොන වෙරළට ඔබෙන් වන මුහුදු තීරයේ දීවර සහ නාවික කටයුතු වල නොයෙදෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. තවත් පුවත් සඳහා පිවිසෙන www.siathanews.lk ගේ අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.